මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩඩුකේෂන් YouTubeු නාිකව සබස්ට්‍රයි් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකු ඔන් Onlineයින් පාසල අපි මීට කලින් කොටසකින් කතාකරා විශේෂිත මධ්‍යන්න වර්ගයක් පිළිබඳව ගුණෝත්තර මධ්‍යයන්නේ කියලා. ඒ වගේ තවත් විශේෂිත සාමාන්‍යයක් හෙවත් අපි කතා කරන්න බලාපොරොත්තුවෙන මධ්‍යන්නේ තමයි හරාත්මක මධ්‍යයන්නේ. එතකොට මේකත් සුවිශේෂී මධ්‍යන්න වර්ගයා සරල සමාන්තර මධ්‍යන්නේ යෝගය නොවෙන විශේෂිත අවස්ථාවකට තමයි මේ කියන හරාත්මක මධ්‍යයන්නේ අපිට යොදාගන්න සිද්ධ වෙන්නේ. කොයි වගේ වෙලාවකටද කියලා කිව්වොත් වෙලාව පරස් පරය ආකායෙන් පරස් පරයන් ආකාරයෙන් පවතින අනුපාතයන්ගේ සාමාන්‍යයක් සොයන්න ඕනෙ නං මේ වගේ වෙලාවකට අපිට හොඳයි හරාත්මක මධ්‍යන්නේ කියන මිනුම අපි කතාකරොත් මෙහෙම වාහනයක් කිසියම වේගයින් ම් කිසියම් වේගයකින් යනෝ ඒ හා සමානම දුරක් තවත් වෙනස් වේගයකින් යනු ළඟට අරකපු ප්‍රමාණයකම දුරක් තව ඊතක් වඩා වෙනස් ස්වේගේයකින් යන. ඔය කියන විවිධ වූ වේගයන්ගෙන් මේ ගමන ගියානං. මුළු ගමන කොටස්කරොත් එහෙම අපි සමාන දුරවල් අරගෙන මෙ හැම සමාන දුරකදීම විවිධ වේගයන් මෙයා පවත්වගෙන ගියානං මේවා හනය මුලු ගමන පුරාවටමයාගේ සාමාන්‍ය වේග කතා කරන්න ඕන එනං. ඒ ගමනේ සාමාන්‍ය වේගේ පැට කිලෝමීටර්වලින් කොච්චරයිද කියලා අපිට හදාගන්න ඔන්නන් සාමාන්‍යන් ඒ වගේ අවස්ථාවකට මේ කතා කරන හරාත්මක මධ්‍යන්නේ යෝගයයි. එතකොට දැන් අපඒ කතා කරපු පැයටට කිලෝමීටර කොච්චරද සාමාන්‍ය. අපි ගත්තොත් එහෙම අපි රුපියල් සීයක් වියදන් කළ රුපියල් සීයකට පෑන් ගන්නවා. තවත් රුපියල් සීයකට වෙනස් මිලගණන් යටතේ පෑන් ගන්නවා. එතකොට මේ රුපියල් සීයක් වැෑ කරලා එක වර්ගයක එක මිලක පෑන් ගන්නවා. තවත් රුපියල් සීයක්ම වැය කරලා. වෙනස් මිලගණන්න යටතේ පෑන් මලට ගන්නවා. එතකොට මේ රුපියල් සීයකට මේ කියනමිලේ පෑන්. සාමිල්ලෙහි සාමාන්‍ය. පෑනක සාමාන්‍ය මිල. එතකොට අපිට කතා කරන්න පුළුවන් ඔය වගේ අවස්සාාවකට යෝග්‍ය වෙච්ච. විශේෂිත මධ්‍යන්න වර්ගයක් විදිහට හරාත්මක මධ්‍යන්නේ. අපි මෙහම උදාහරණයක් කරම්බලමු රුපියල් සීයක් තියෙනවා පුද්ගලේකතේ මේ රුපියල් සීය වැය කරලා රුපියල් දහයක් වටින පෑන් ගන්න. රුපියල් සීයක් වැය කරලා රුපියල් දහයක් වටින පෑන් ගත්තොත් එයාට පෑන් විදිහට හම්බවෙනවා පෑන් දහයක්. තවත් රුපියල් සීයක් වැය කරලා රුපියල් විස්සක් වෙච්ච පෑන් මිලට ගත්තොත් එයාට හම්බ වෙන්නේ පෑ ප පෑන් පහක් විතරයි. ඔක්කොම පෑන් අට මේ රුපියල් දෙසීයටම පෑන් විදිහර ගත්තොත් පෑන් පහළවයි හම්බ වෙලා තියනෙ. එතකොට මිලගණන් ගැන කතා කරොත් මිලගණන් දෙකක් තියෙනවා මෙතන රුපියල් දහයි මිලට පෑන් අරන්තියෙනවා පියල් විස්සේ මිලට පෑන් අරුගෙන තියෙනවා. එතකොට මේ මිලගණන්හි සාමාන්‍ය ගැන කතා කරන්න ගිහාම සරල සමාන්තර මධ්‍යන්නේ මේ සඳහා කොච්චර දුරට ගැලපෙනවද කියලා බැලුවෝ ුපියල් දහය පෑන් ෘපියල් විස්ස ප මිලගණන් දෙකක් තියෙන නිසා අපි එක්ස් බාහොයන්නේ මේ නිරීක්ෂණ ටිකකට එකුතු කරලා නිරීක්ෂණ ගණනින් බෙදනවා. බෙදීම N කියන සෝත්‍රය හරහා xක් බා හොයනෝ. එතකොට අපිට මල ගණන්තිය නෝ රුපියල් දහය මල සහ රුපියල් විස්සේ මිල රුපියල් දහයි මල සහ රුපියල් විස්සේ මිලගත්තහම මේ මිලගණන් දෙකේ සාමාන්‍යයක් ගත්තොත් එහම විස්්යි දහයයි තිහයි තිහ දෙකෙන් බෙදුව හම රුපියල් පහලවයි කියලාපිට මලක් හම්බ වෙනවා. ඇත්තටම මේ රුපියල් පහළව කියන සාමාන්‍යය අපි හොයාගත්තේ සරල සමාන්තර මධ්‍යන්නේ උදව කරගෙන සරල සමාන්තර මධ්‍යන්නේ සරල සමාන්තර මධ්‍යන්නේ මේ සඳහා යෝග්‍යද සරල සමාන්තර මධ්‍යන්නේ යෝග්‍යයිනං යෝග්‍ය අයිනං මේ රුපියල් පහලව සාමාන්‍යවෙච්ච රුපියල් පහලව පෑන් අපි අරන්තියෙනවා පෑණුත් ලැබිලතියනු පහලවා එහෙමනම් මේ රුපියල් පහලව පෑම් පහලවෙන් ගුණක රහම අපි වියදංකල මුදල හෝ ඊටසන්න උත්තරයක් ලැබෙන්න්න ඕනෙන පාලොස්සරක් පහලව කියල කියන්නේ දෙසය විසි පහයි. හැබැයි අප වියදංකලා තියන්නේෙ කීද? රුපල් දෙ අයි වියදකල් තියන මේ සරල සමාන්තර මධ්‍යන්න ඔසේ අපිට ලැබිලතියෙන රුපියල් පහලව එත්තරම්ම යෝග්‍ය නොවෙන බව තමයි අපිට තේරන්නේ මෙතන දෙශය විසි පහක් කියලා අපට ලැබිලතියෙන නිසා අපි මේ විදිී රහදල බැලුවෝ මෙවැනි පරස් පරයන්ගේ සාමාන්‍ය සදහා සරල සමාන්තර මධ්‍යන්නේ යෝගයද කියල තමයි අපේ ප්‍රශ්නය එහෙමනං අපි හදදල තියෙනවා සරල සමාන්තර මධ්‍යයන්නේ පහලවා. පහළවක් අදපුහාම පෑන් පහළවක් පහලෝබැගින් ගත්තානං රෘපියල් දෙසය විසි පහයි හැබැයි ඇත්තනම් වියදංකරල තිබුණේ පෘපියල් දෙසී අයි. එහෙමනං මේ කියන සරල සමාන්තර මධ්‍යන්නේ. යෝගය නොවෙන බව තමයි අපිට හැඟෙන්නේ. යෝගග්‍ය නොවේ කියන්න තමයි වෙන්නේ. එයා යෝග්‍ය නොවේනං අපිට යෝග්‍ය වෙන වෙනත් ක්‍රමවේදයක් හොයන්න සිද්ධ වෙනෝ එ වෙනත් ක්‍රමවේදය ගැන කතා කන නොකොට අපිට හම්බවෙනවා හරාත්මක මධ්‍යයන්නේ කියන මිනුම හරාත්මක මධ්‍යයන්නේ හද නොකොට ෝත්‍රයා අපිට හම්බවෙන අපි සංකේතවත් කරවා H කියන අක්ෂරය මගින් H සමානයි සිම්ප n බෙදීම එක බෙදීම x මොනවද මේ මෙතන තියෙන්නේ සිග්මාංකනය අපි මීට කලින් කතා කර සිග්මාංකනයේ චුට්ටක් අවබෝධ කර ගත්තා සිගමා අයි සමානයි එක්කේ සිට එන් දක්වා අපි ගත්තොත් එහෙම නිරීක්ෂණ අපි ගත්තො නිරීක්ෂණ තුනක් තියෙනවනම් අපේ x දෙ x තුන කියලා නිරීක්ෂණ තුනක් තිබුණොත් එහෙම නිරීක්ෂණ තුනයි ඒ තමයි අපේසිප nසි n නිරීක්ෂණ තුනායි කියන එක ඊට පස්සේ අපිට හම්බ වෙනවා එක බෙදීම x එක දන්න මේ සික්මාංකනය තේරුම එකතුවක් ගත්තා කියන අදහස එහමන එකතුවක් ගත්තා කියද්දී මට මේකලිය යන්න පුළුවන් තුන බෙදන්න ඕනේ එක බෙදීම X දන මේ සික්මානේ එක බෙදීම xක් දෙ දන එක බෙදීම xක් තුන මෙන්න මේ විදිහයට ගත්තහම මට ලැබෙනවා. හරාත්මක මධ්‍යයන්නේ කියන විශේෂිත මධ්‍යන වර්ගය. එහමනං අපි බලමෝ අරතිබිච්ෂා අභ්‍යාසයට අදාළව මිලගණන් තිබන දෙකා. එක කෘපියල් දහයමිල එක කෘුපියල් විස්සෙමිල එහෙමන අපිට තිබුණා මිලගණන් දෙකයි ඒක නිසා සිම්පල්ලෙන් සමානයි දෙකයි නිසා සූත්‍රයෙන් වෙනුවට දෙකයි කියල යෙදවා දහයෙන් එක දන විස්සෙන්න එක. අපිට පුළුවන් සුළු කරගන්න මෙතනින් පොදු හරයක් විදිහෙන මම විස්සගත්තොත් විස්සට දහයි ඒවා දෙකයි දෙවරක් එක දෙකයි විස්සට විස්ස ඒවා එකයි එක් වරක්කික එකයි. මේක අපිට සුළු කරගන්න පුළුවන් දෙක මෙතන විස්සෙන්නම් තුනයි අපි බෙදීම විස්සෙන් තුන නිසා තුනෙෙන් විස්සෙන් ගුණ කරනවා එතකොට අපිට හම්බ වෙනවා හතලිහ බෙදීම තුන. හතලිහ තුනෙන් බෙදපුහාම තුන්වරක් එකයි දහයට තුන්වරක් තුනයි ඉතුරුයි එකක් දහයට තුන්වරක් තුනයි මේක අනන්ත දශම රෘපියල් දහ තුනයි සත තිස්තුනයි කියලා එනවා හැබැයි ඉත්තුරුයි තව යම්ප්‍රමාණයක් තුනයි 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 කියලා යෙදෙන නිසා අනන්ත දශම යෙදදිෙන නිසා මං මේක දැනට භාගයක් විදිහයට කියනවා රුපියල් දහ තුනයි කෘපියලෙන් තුනෙෙන් එක කෘපියලෙන් තුනෙෙන් එක කියන්නේ සත්වනං සත තිස්තුනක් තමයි. හරි මෙතන අපිට ලැබිලා තියෙනවා එතකොට. සාමාන්‍යයක් විදිහට සාමාන්‍යයක් විදිහට දහතුනයි තුනෙන් එකක්. මේක යෝග්‍යෙද කියලා බැලුවොත් අපි කිවන අබිම යොදාගන්න හරාත්මක වර්්‍යයන්නේ මෙතෙන්ට යෝග්‍යෙද කියලා. එහෙමනම් පෑන් අපිට ලැබිල තිබුරනේ පැන් පහළවක් ලැබුණ. රුපයාසයටට රුපියල් දහයගාන පෑන්ගත් තහම පැන් දහයක් හම්බුණ ත් රුපියල් සීයකට රුපියල් විස්සගාන පෑන්ගත්ත නිසා එතනින් පෑන් පහක් ලැබුණ ඔක්කොම පෑන් ලැබුණ පෑන් පහලවා මේ පෑන් පහළව සාමාන්‍ය මිලවෙච්ච මෙතන මම විෂම බාගෙන්ම ගුණකරොත් එක පෑනක මිල හතලි ෙැබැදීම තුනවෙනවා එතකොට අපිට ලැබෙනවා සුන්වරක් අපි සුළුකරො රුපියල් යි ඇත්තටම අපි වීදංකර තෘපියල් දෙසියයි තමා. එහෙමනම් මේ අපි කතාකරපු මධ්‍යයන්නේ යොදාගත්තොත් මේ වගේ අවස්සාාවකට ලැබෙන මෙන්න මේ මිනුම සාධාරණ මිනුමක් කියලා අපිට හැගෙනවා. ඒක නිසා අපි කියනෝ මේ වගේ අවස්ථාවක් සඳහා හරාත්මක මධ්‍යයන්නේය යෝග්‍ය වේ. එනම් මේ අවස්ථාව මොකක්ද. කිලෝමීිට්‍ර වලින් කතා කැන තැනක සාමාන්‍ය වේග හොයන්න මේ රුපයා සීයකට විධ මිලගණන්නේ ඇතේ පැෑන් දරන්තියන මේ කට අදහසක් එන පරස් පරයන්හි සාමාන්‍ය සොයන්න නං මේක යොදාගන්නේ මේ වගේ අවස්ථාවක් සඳහා හරාත්මක මධ්‍යන්නේ තමයි අපිට යෝග්‍ය වෙන්නේ. ඒවනම් මෙතන අපිට අභ්‍යාසයක් ලැබිල තියෙනවා වාහනයක් පයටට වාහනයක් කිලෝමි්‍ර පණහක දුරක් ඉහිල්ල තියෙන ප. කිලෝමී පණහක වේගෙන් ඔන්න එක වේගයක් වේගයකින්ද තවත් කිලෝමි්‍ර පණහක දුරක් තවත් කිලෝමීට පණහක දුරක් ඒටික ගිහිල්ල තියෙන්නේ ප.කිලෝමි්‍ර හැටක වේගෙන්ද තවත් කිලෝමී්‍ර පණහක දුරක් ම අසුවෝක වේගද ගමන් කලේනම් මෝටර් රතේ සාමාන්‍ය වේගේයේ. එතකට මේ වගේ තැනක සාමාන්‍ය වේගේ කතා කරනුකොට අපිට තියනෝ වේග දැනට දීලතියනෝ වේග තුුණ. ඒ දීලතියෙන්න්න ගිල්ලතින දුර සමාන දුරවල් ලෝමිට්‍ර පණහ ඊඟ කිලෝමිට්‍ර පණහා ඊළඟ කිලෝමිට්‍ර පණහා. එහෙමනම් මේ වගේ අවස්ථාවක් සඳහා මේ වේග තුනේ සාමාන්‍ය වේගය ගණනය කරන්න අපිට යොදාගන්න හොඳයි හරාත්මක මධ්‍යයන්නේ. හරාත්මක මධ්‍යයන්නේ සූත්‍රය අපි ලියනවා එ පෙදීම සිගමා මෙතන ඇත්තරම ලියනව නං අපි අර ඉස්සර ලියනොවාගේ සිග්ම අයි සමාන එකේ සිට එන් දක්වා. මොකද නිරීක්ෂණ වේගයන් තුනක් තියනවා නම්. x දෙ xක් තුන කියනවේගියන් තුනක් තියෙනවා අයි සමන්න එේ සිට තුන දක්වා තමයි එ ඕනේ ඇබැයි අප සිග්මාංකන ියනකොට ඒ සියලු දේවල් මේ සූත්‍රය ඇතුළ නොලි්වත් එක දැන්දන්නවා ඒ නිසා මේ මට්ටමෙන් පුළුවන් අපිට හරාත්මක මධ්‍යන්නේ සූත්‍රය ලියන්න ලියලිේ තකොට හද නොකොට ගන හතන්නේ යනකොට වේගයන් තියෙනව තුනක් ඒගනිසාමම එන් කියලගන්නේ තුනයි මගේ පළවෙනි වේගේ ප කිලෝමිට්‍ර පණහයි එක බෙදීම වේගය ප කිලෝමි්‍ර පණහා දන දෙවනි වේගය ප කිලෝමි්‍ර හැට්ට තුන්වෙනි වේගය ප කිලෝමි්‍ර අසුව එ මේ වගේ එකකදී මේ කියන නිරීක්ෂණයන්ට අදාළවෙච්ච පොදු හරයක් යොදාගෙන මේක සුළු කරන්න ඕනේ මේ අභ්‍යාසය අපිට සුළු කරන්න පුළුවන් අපි ගත්ත මේ ටිකට පොදු හරයක් විදිහට එක් දස් දෙසීය ගත්තො පිට පුළුවන් එක්දස් දෙසීයට පන ඒවා කීයක් තියෙනවද බැලුවෝ විසි හතරක් එක්දස් දෙසීයට හැටේ වගත් තොත් එක්දස් දෙසීය හැටෙන් බෙද පුහාම විස්සක් එක්දස් දෙසී අසුවෙන් බෙදපු හාම පහළවක් සුළු කරපු හාම ඉනට උඩ තිබුණා සිම්පලෙන් සඳහත් වනයි කියලා ටි අපි සලු කරොත් එහෙම එක්දස් දෙසීයෙන්නම් කීයද නමයයි පනස් නමයයි එක්දස් දෙසයෙන් පනස් නමෙන් බෙදනවා කියනෙ කේතේරුම තුන බෙදීම වැඩිකිරීමක් කන්නොකොට උඩ අට මාරුුවෙනවා පිට පුළුව සොළු කරන්න තුංවරක් බිින්ඳුවයි බිඳුවයි තුන්වරත් දෙක හයයි තුන්දාස් නමසීය බෙදීම සයිසී අපි බෙදනව පනස් නමෙන් හැට ඒවනම් තියෙනව හයක් හයවරක් නමය පනස් හතරයි පහකිතුරුයි හයවරක් පහ තිහායි ආසන්න වශයෙන් ගත්තොත් 5 කිලෝමි හැට්ටක වේගයක් ෝමි හැට එකක වේගයා සාමාන්‍ය වේගයක් අපි හෙව්වේ සාමාන්‍යවේගය හොයපු හාම අපිඩ වේගය ප කිලෝමිට හැට එකක් අපි ලියනවා කිලෝමිට ප ලෝමිට හැට්ට එකක වේගයක් පවත්වාගෙන අනුවයිතකොට සාමාන්‍ය වේගය මේ ආකාරයෙන් අපිට හරාත්මක මධ්‍යයන්නේ යොදාගෙන තමයි සාමාන්‍ය හොයන්න පුළුවන් වෙන්නේ. මෙතන තවත් අභ්‍යසයක් තියෙනවා පොඩ්ඩක් වෙනස්වරූපයා මොකදද වෙනස කියල බලන්න වාහනයා කිිලෝමි්‍ර පණහක දුරා මේ තියෙනවා කිලෝමිට්‍ර පණහක දුරා කිලෝමි්‍ර පණහක දුරා ගිහිල්ල තියෙන වේගය කිලෝමිට හැට්ටක වේගෙන් ගිහිල්ල තියෙනවා මේ මගේ වේගය දෙවනයට අපි ගිහිල්ල තියෙනවා තවත් කිලෝමි සය ක් කිලමි සීයක දුරක් ගමන් කරනවා කියන්නේ මේ පණහි කොටස්නං දෙකා අපි ගමන් කරලා තිනෝ මේ ඔක්කොම ගත්තත් ලමි ස සය දුරක් ගිහිල්ලතිනෝ කොච්චට වේගයකින්ද ලෝමිට අසුවක වේගයකින් ලෝමි්‍ර අස්සුවක වේගයකින් එතුකොට දැම් මෙතන ගිහින් තියන්නේෙ කිලෝමිට්‍ර පණහයි මෙතන කිලෝමිට්‍ර පණහේව දෙකක් කියලා කිලෝමිට්‍ර සීයක්ම ගින්තියන අසුවක වේගයෙන් කියලා මේක දෙකට බෙදලා වේගය එහෙම ප. ලෝමි්‍ර හතල හගානි ගිය අනෙෙයිනේ ගිහින් තියෙන්නේෙ මේ මුළු කිලෝමිට්‍ර සීය පුරාවටම ප කිලෝමිට්‍ර අසුවක වේගෙන්. ඒක නිසා මේක ඇත්තුළේ අර පණහෙ කොටස් දෙකක් තිබුණ ඒ කොටස් දෙකම ගිහින් තියෙන්නේ මේ කොටස ගිහින්තියෙන්නේෙ පට කිලෝමිට්‍ර අසුවක වේගෙන් ඊළඟ කිලෝමිට්‍ර පණහෙ කොටස ගිහින්තියෙන්නේ පට කිලෝමිට්‍ර අසුවක වේගයකින් කියන එකයි අදහස. ඉටවස්සේ, වත් කිලෝමිට පණහා මේ එකසී පණහා ඇතුළේ තියෙනවා පණහෙකෑලිනම් තුනම් දුරගත්තොත් කිලෝමී පණහා මේ කිලෝමිට්‍ර එකසී පණහා ගිහින් තියෙන්නේ කොච්චරක වේගයකින්ද පැයට කිලෝමිට්‍ර හැත්තෑවක වේගකින් පැයට කිලෝමිට්‍ර හැත්තෑවක වේගයකි. ඒකෙත් අදහස මේ පණහා පලවෙනියට ගත්ත පනහා පෑට කිලෝමිට්‍ර හැත්තෑවක වේගයක් ඊළඟ පණහත් පෑට කිලෝමිට්‍ර හැත්තෑවක වේගයා ඊටත් පස්සේන පණහත් පෑට කිලෝමිට්‍ර හැත්තෑවක වේගය. මේක කෑලි කරන්න බෑ මේ මුළු දිගම මේ ගිින්දියෙන් සම්පූර්ණ දුරම ගිහින්දයෙන්නේ පෑට කිලෝමිට්‍ර හැත්තෑව බැගින්. එහෙමන දැම් පේනවාගොලන්ට පොඩි රට්ටාව නිරීක්ෂණය ගත්තොත්. වේගයන් ගත්තොත් අපිට තියෙන්නේ වේග විදිහට පෑ කිලෝමිට කිලෝමිටසුව ප කිලෝමිට්‍ර හැස්තෑව. වේගයන් විදිහරි ගත්තොත් නම් එච්චරයි. හැබැයි ඒ කියන ඒවා යෙදුුණු වාරගණන් තියෙනවා යදන වාරගරණ එක කතා කරො පට කිලෝමට හැට්ටක වේගයකින් ගිහින් තියන මේ කිලෝමිට්‍ර පණහ කොටස් නං එක ඊළඟට ප. කිලමිට අසුවක වේගේ පවත් වගෙන ගිහින් තියෙනවා කිලෝමිට්‍ර පණහ කොටස් නං කොටස් දෙකක් තුළ පට කිලෝමිට්‍ර හැත්තෑවක වේගය කිලෝමිට්‍ර පණහෙ කොටස් නං ට තුනක් තුළ පවත්වාගෙන ගිහින් තියෙනවා. එහෙම නං අපිට මේක යෙදුණුවාර ගන්න F කියලා ගන්න පුළුවන්. මේ ස්වරූපය අඳුරගන්න පුළුවන් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ස්වරෝපය අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. එතකොට අපේ හරාත්මක මධ්‍යන්නේ අපි හෙවවේ සූත්‍රයක් විදිහරගත්ත හම H සමානයි බද සිගමාට කියලා. එතකොට දැම් මෙතේදී මම පණහ කෑලිවලීම ලියාගෙන ගියොත් එහම පණහකොටස් නං එක්යි දෙයි තුනයි තුනයි හයයි පළවිනි වේගේ මගේ එකයි ඊළඟ පණහා අසුවෙන් න එකයි ඊළඟ පණහා අසුවෙන් එකයි ඊළඟ වේගය හැත්තෑවෙන් එකයි ඊළඟටත් හැත්තෑවෙන් එකයි අවසාන කොටසත් හැත්තෑවෙෙන් එකයි ඒහමන මේ තියෙන්නේ හැටෙන් එක යෙදිච්ච එක අවස්ථාව හැටෙන් එක මේ තියෙන්නේ අසුවෙන් එක බැගින් යෙදිච්ච අවස්ථා දෙක මේ තියෙන්නේ හැත්තෑවෙන් එක ගාන යෙදිච්චා අවස්ථා තුුණ එහෙමනම් මට මේ ටික මීට වඩා සරලකරගෙන ලියාගන්න තිබබුණා මෙන්න මේ විදිහට විදියටද මට කියන්න පුළුවන් එ කියලා කියන්නේ හය තමයි හැටටෙන් එකයි ධන අසුවෙනයි අසුවෙන එකයි කිය අසුවෙන්න්නම් දෙකයි අසුවෙන් දෙකයි හැත්තෑවි එකයි හැත්තෑයි හැත්තෑවි එකයි කියලා වේගයන් තියෙනවා පවත්තගෙන ගිහිල්ල තුුණක් ඒග නිසා මල්ලියනවා හැත්තෑවෙන් තුනයි එතක මෙන්න මේ අභ්‍යාසයක් එක්ක බලනකොට මේ හැටට කියන්නේෙ මගේ පලවෙනි එක්සගේ අසුව කියන දෙවනි එක්සගේ හැත්තෑව කියන්න මගේ තුන්වෙනි එක්සගේ. එහෙමනම් මේ මොනවාද ඉරට උඩ තියෙන්නේ යෙදුණු වාර ගණන ඒක නිසා මම සූත්‍රය මේ විදිහට ලියනවා එ සමානයි මේ හය කියන්න එතකොට මෙන්න මේ හය. දෙක තුනකෙන්ටි එකට එකතු කරහම. ඒමනම් මේකට මට නිරීක්ෂණ ගණන කියන්නත් පුළුවන් අසමූහිර්ද සංඛ්‍යාත ව්‍යාප්තියක ස්වරෝපයෙන් තිබුණොත් ඒකට මට කියන්න පුළුවන් සිගම F කියල කියන්න පුළුවන් සි F බෙදදාන් ඩ ඕනේ එකතුවක් තමයි මේ තියෙන්නේ මේතුවා මොනවෑ එකතුවක්ද ඉරට යටතියනෙ මගේ නිරීක්ෂණයන් උඩ තියෙන්නේ ඒකට අනුරූප සංඛ්‍යාතයන් මේ තියෙන්නේ මේ තියන්නේ F මේ තිය ම දෙක ඒ අනුරෝප F දෙක හරි මේ තියෙන්නේ මගේ පළවන නිරීක්ෂණය මේතියන්නේ මගේ දෙවන නිරීක්ෂණය මේ තියෙන්නේ මගේ තුන්වන නිරීක්ෂණය එ කියල කියන්නේ කවුද පළවන නිරීක්ෂණයට අනුරෝප සං්‍යාතයක නිසා F එක මේ තියෙන්නේ F දෙ දෙවන නිරීක්ෂණයට අනුරූප සංඛ්‍යාතිය තුන කියල යෙදිලා තියෙන්නේ මගේ තුවන නිරීක්ෂණයට අනුරූප සංඛ්‍යාතිය එහෙමනම් මේ වටික එකට එකතු කරගෙන අපිට පුළුවන් වෙනවා මේ විදිහෙ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාතියක ස්වරූපයෙන් තියෙනකොට හරාත්මක මධ්‍යන්නේ මේ ආකාරයට හොයාගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙහෙම සූත්‍රයක් විදිර ගත්තොත් සමානයිසිම F බෙද නෝනේ එක එක ඒය පළව නිරීක්ෂණය නම් එක ධන F දෙක බෙදීම එක් දෙක දාන ආධි වශය නිරීක්ෂණ සමුදායි මෙතැනති බුණයා අපිට හයයි කියලා එකතුව යයි තොරතුරු ආදේශ කරොත් එහෙම හය හැටෙන්න එක දන අසුුවෙන් දෙක දන හැත්තෑවෙන් තුන මේටික සුළු කරගත්තහම් මට හරාත්මක මධ්‍යයන්නේ හොයා ගන්න පුළුවන් ඒ අනුව වාහනයේ සාමාන්‍ය වේගය ගණනී කරගන්න පුළුවන් වෙනවා වාහනේ සාමාන්‍ය වේගය මෙන්න මේ විදිහට අභිලියාගත්තා එතකොට මේ සූත්‍රයේ සමානයි හයබෙදීම හැටෙන් එක දන අසුවෙන් දෙක දන හැත්තෑවෙන් තුන මෙහෙම ලියාගෙන සුළු කරනකොට හැට්ට අසුව හැත්තෑව කියන එකට අපි පොදුහරයක් විදිහර අරන්තියෙනවා ඒ ටිකටම පොද්ුවේ තුන්දාාස්තුන් සය හැට්ටයි කියන එක තුන්දාස්තුන්සිය හැට්ටයි එහෙම නම් තුන්දාාස්තුන්සිය හැටට හැටේ ඒවා තුන්දාාස්සන්සිය හැට හැටේ ඒවා හයෝරප් පහති හායි තුනාකිතුරුයි තිස්හයට හයයි ස් හැට අසුවේවා තුන්දාස්සොන්සිය හැටට අසුවේ ඒවා අටවරක් හතර තිස් දෙකයි එකක් කිතුරුයි දාසයට දෙකයි හැබැයි ඒ වගේ ඒවා මේ තියනෙ තුන්දාස්තුන්සිය ැටට අසුවේවා හතලිස් දෙකයි හතලිස් දෙක ඒවා දෙකක් එ නඕනේ තුන්දාස්තුන්සිී හැටට හැත්තෑේවා තුන්දාතුන්සිය ට හැත්තෑවේවා හතර විසි අටයි පනස්හයට හත්තරක් අට හැබැයි තුන්දාාතුන්සිය හැටට හැත්තෑවේවා හතලි සටයි හතලි සට වැඩි කිරීම තුන විදිහයට අරගෙන අපිට පුළුවන් හරාත්මක බර්ධයන්නේ හොයන්න හය බෙදන් ඕෝනේ බෙදීම වැඩි කිරීමක් කරලමලී වූත්තේම මෙතන තියෙන්නේ පනස් හය ධන හතලිස් දෙකේව දෙකක් අසූහත්තර ධන හතලි සටේව තුුණම්. වෙනමටික සුඩු කරහාම අපිට ලැබෙනවා හරාත්මක මධ්‍යයන්නේ විදිහට පැට කිලෝමීටර හැත්තැ එකක් පයට කිලෝමිට්‍ර හැත්ත හරාත්මක මධ්‍යන්නේ ලැබුණයිත කොට අපිට 500 කිලෝමේට්‍ර හැත්ත එක. ඉළඟට අපි බලනෝම මෙන්න මෙහෙම දෙයා දැන් අපි දන්නෝ විශේෂිත මධ්‍යන්න වර්ග කිහිපය. සාමාන්‍යෙන් මධ්‍යන්නේ විදිහරගන්න සරල සමාන්තර මධ්‍යයන්නේ දන්නවා විශේෂිත මධ්‍යන වර්ග දෙකක් කතා කර ගුණෝත්තර මධ්‍යයන්නේනිසා හරාත්මක මධ්‍යයන්නේ. එතකොට මේ කතා කරන සරල සමාන්තර මධ්‍යයන්නේ ුණොත්තර මධ්‍යයන්නේ සහ හරාත්මක මධ්‍යයන්නේ කියන මධ්‍යෙනවර්ග තුணම එකම නිරීක්ෂණ සමුදායකට අදාළව අපි ගණනය කරලාගත්තොත් මේකේ වැඩිමාගේ එන්න පුළුවන් කාටද. ඊළඟාගේ එන්න පුළුවන් කාටද ඒම් නැත්තම් මේවාගේ අන්ගෙන් සමායිද මේ වගේ දෙයක් අපි චුට්ටක් අධ්‍යනය කරගන්න අවශ්‍යයිමොකද අපිට බහුවන්න ප්‍රශ්න පත්වයක්කම්බෙනවා ඇද මේ වගේ දේවල් අපි දන්නවාද කියන එක හොඳ අද්‍යනය කරනෝ හොඳින් නිරීක්ෂණය කරනවා එක නිසාපි පොඩි අවබෝධයක් තියන අවශ්‍යයි අපි ඉගන ගත්තු මධ්‍යන වර්ගයන්ට ලැබිය හැකි ලක්කා සම්බන්ද්ධය. මෙතන තියෙනවා එකව නිරීක්ෂණ සමූහයකට අදාළව සරල සමාන්තර මධ්‍යන්නේ සරල සමාන්තර මධ්‍යයන්නේ කියන්නේ අපේ xක්බා. ගුණෝත් ගුණෝත්තන මධ්‍යයන්නේ G ස හරාත්මක මධ්‍යන්නේය h ගණනය කළහම ඒවා අතර සම්බන්ධතාව කොහොමද කියන එක ගැන පොඩි අවබෝධයක් ගන්න. අපි කිවත් එහෙම නිරීක්ෂණ කිහිපයක් තියෙනවා x x දෙක ආදී වශය x n වෙනකං නිරීක්ෂණ සමුදායක් තිබුණොත් එක සරල සමාන්තර මධ්‍යන්නේ අපි ගන්නවා Xක් බ සමානයිසිමක් බෙදීම n කියලා එතකොට අපි මේ උදාහරණ අභ්‍යසයක් කරගෙන හදාගන්න උත්සාහ කරනවා නිරීක්ෂණ තුනක් සම්බන්ධ කරගෙන නිරීක්ෂණ තුනක් සම්බන්ධ කරගෙන අහ හත නමේ කියන නිරීක්ෂණ තුන සම්බන්ධ කරගෙන අපි හදනවා සරල සමාන්තර මධ්‍යන්නේය සමාන්තන මධ්‍යයන්නේ හද්දී මේ නිරීක්ෂණ තුන එකට එකතු කරලා නිරීක්ෂණ ගානවෙච්ච තුනෙෙන් බෙදෙනවා පහයි හතයි දොළහයි දොළහයි නමයයි විසි එකයි විසි නිරීක්ෂණ ගණනවෙච්ච තුනෙම් බෙදපුහාම අපිට ලැබෙනවා සරල සමාන්තන මධ්‍යයන්නේය හතායි කියලා උත්තරයා. සරල සමාන්තන මධ්‍යන්නේය හතයි. එහෙමනම් මේ කියන නිරීක්ෂණ සමුදායටම අදාලව අපි බැලුවොත් ගුණෝත්තර මධ්‍යන්නේය අපේ සූත්‍රය ලියල තියෙනවා G සමානයි ගුණකිරීම දෙක ගුණකිරීම තිත්තිත්තිත් x nවන මූලය. එහමනම් මගේ නිරීක්ෂණ තියෙන්නේෙ තුුණක් පහ හත නමය, පහහත නමය කියනේම ගුණ කරලා තුන්වෙනි මූලය ගන්න ඕනේ අපිට අපි මේක ලගුවලින් සුළු කරානං පහ කියල කියන්නේ බින්දුවයි දශම පනහිබින්දුව පණහිබින්දුව හැටනමයයි අනුව කියලා කියන්නේ බින්දුවයි දර්ශම හැත්තෑවෙ බිදුව හැත්තෑ බින්දුව අසු හතරයි පනස්ක අසු හතරයි පනසක අනුවුව බිදුව අනූපහයි හතලිස් දෙක පනෝපහයි හතලිස් දෙක මේ ලබු ගණක තුන එකට එකතු කරලා අපිට තුන්වෙනි මෝල අවශ්‍යයි ඒක නිසාපි මේයාව තුනෙම් බෙදනවා තුනෙෙන් බෙදනවා විසි හතරට තුන්වනක් අටයි තුන්වරක් තුන නමයයි තුවරක් දෙක හයයි ඉතුරුයි දෙක තුවරක් හත විසිකයි. අසූතුනයි විසි හත කොහෙද තියනෙ කියලා බැලුවො අසූතුනයි විසි හත ස තුනයි විසි හත අපිට කියවොත් හැට්ටාටේ බිදුවේ කියලා පිට ලැබෙනවා හැාටේ බින්දුව තමයි මේ කියන අගේ ලැබෙන්නේ ඒ නිසා අපිට පොළුවන් බිදුුවයි දශම නිසා අපි දහයි බිඳුවනි බලය ඒම නං අපේ ආන්සේක විදිහට අපිට ගන්න පුළුවන් ගුණෝත්තර මධ්‍යන්නේ හයයි දශම අටයි කියලා ගුණෝත්තර මධ්‍යන්නේ ලැබුණ හයයි දශමට්ක් එතකට ඉස්සෙල් අපිට ලැබුණේ සරල සමාන්තර මධ්‍යයන්නේ හත්තක් මෙතන ලැබුණේ ගුණෝතර මධ්‍යන්නේ ඊට වඩා අඩු වගේයක් හයයි දශම අටක් අපි ගලමු හරත් හරාත්මක මධ්‍යයන්නේ හොයි වගේද කියලා ආත්මක මධ්‍යන්නේ ඔය නිරීක්ෂණ තුනට මදාළව හෙව්වොත් නිරීක්ෂණ තුනයි හ ගැන තුනයි පහෙන්න එක දන හතෙන් එක දන නමෙන්න එක අපි යොදාගෙන තියෙනවා පොදුහරයක් තුන් සය පහලවයි කියලා. තුන් සය පහවයි තුන් සය පහවට පහේ ඒවා තුන්ය පට පහේ ඒවා පස්සරක් හය තිහයි. පස්සර තුනයි හැටතුනයි තුන්සිය පහළවට හතේ ඒවා විසි අටයි තුනාකිතුරුයි තිස් පහට හත්කරක් පහයි තුන්සිය පහළවට නමේ ඒවා තුන්සේ පහළවට නමේ ඒවා නමෝරක්තුන විසි හතයි හතලිස් පහට නමරක් නමෝරක් පහතලිස් පහයි එකට එකතු කරහම හැට තුනයි හතලස් පහයි තිස් පහයි පහයි පයි දයි දහ තුනයි එකක් කිතුරුයි දාහතරයි එක හතලස් තුනයි මේක තුන්සිය පහළවෙන් එකේ හතලිස් තුනෙන් බෙදවා කියන එක තේරුම අපිට පුළුවන් ගුණ කිරීමක් කරලා උඩේ අටමාරු කරන්න තුන් සේ පහළ වවට උඩට එනවා එකසිය හතලිස් තුන බෙදීමක් විදිහට එනවා එතකොට අපිට පිළිතුර විදිහට ලැබෙනවා හරාත්මක මධ්‍යන්නේය හයයිදශම හයක් කියල පිළිතුර හයයිදශම හයක් එහෙම නං අපි බලමු සරල සමාන්තර මධ්‍යයන්නට හතායි කියල උත්තරයක් ලැබුණා ී හෙමනැත්තන් ගුණෝත්තර මධ්‍යයන්යට හයි දශමට්ටක් සහ හරාත්මක මධ්‍යයන්නේට හයයි දශම හයක් කියලා අපිට පිළිතුරු තුනක් ලැබිලතිනොයි එතකට මේ අතර තියෙන සම්බදධතාව අපිට අඳුරගන්න පුළුවන් මෙන්න මේ විදිහට එකනෙකට වෙනස් වන නිරීක්ෂණ සමූහයක දැන් අපි ගණනේ කරගත්තා හමනන් අපිට ආවේ ගණනය කරගත්තු වගේයන්න අපිට ආවේ X බ කියල ලැබුණ හතා G කියල ලැබුණ හයයි දර්ශ මාට්ටක් h කියල ලැබුණ හයයි දශම හයක්. එහමනං මේ අතරින් වැඩිමාගේ ගත්තේ x ඊ ඊළඟාගේ ලැබුණේ G පුංචිමාගේ ලැබුණේ හරාත්මක මධ්‍යන්නේට. එතකොට අපි අඳුරගන්නෝ මේ අතර සම්බන්ධතාව X බා විශාලායි ඊට වඩා කොඩයි G එහමනැත්තං ගුණෝොත්තර මධ්‍යයන්නේය ඊටත් වඩා කුඩයි හරාත්මක මධ්‍යයන්නේ මේ කියන සම්බන්ධතාවයා අපි අඳුනගන්නවා එක්කින එකට වෙනස් වන නිරීක්ෂණ සමුදායක් හරහා නිරීක්ෂණ සමුදායක් වෙනුවෙන්. එහෙමනං අපි මෙන මේ විදිහට ගන්නවා එක්ස එකක්ක එක්ස් තුන කියල කියන්නේ ඒ ආධවශයෙන්යන්නු නියතවන විට මේ නිරීක්ෂණ සමුදාය නියත අගයන්න නියත යන්නං වන්න මේ විදිහට පහ 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 හත්තන හ හත හත එකම නිරීක්ෂණය තමයි තියෙන්නේ වෙනස්වෙච්ච නිරීක්ෂණ සමුදායක් නෙමේ එහෙමනම් මේ වගේ අවස්ථාවක මේගේ අවස්ථාවක අපි බලනවා සරල සමාන්තන මධ්‍යයන්නේ හරාත්මක ස්මධ්‍යයන්නේ සහ ගුණෝත්තර මධ්‍යයන්නේ කොයි වගේ අගයන් වෙනවාද කියලා මෙහෙම පහ පහ පහනං අපිට x බා හොයන්න පුළුවන් පහ කියන ඉලක්කං තුනකට එකතු කරලා තුනෙෙන් බෙදපු හාම අපිට ලැබෙනවා x බා විදිහට පහ කියලා ලැබුණුව පහලෝබෙදීම තුන පහයි. අපි බැලුවොත් එහෙම මේ කියන නිරීක්ෂණ සමුදාය. පහ පහ පහනං ගුණෝත්තර මධ්‍යයන්නේ හොයනකොට පහ වැඩි කිරීම පහ වැඩිකිරීම පහ ඒ කියන්න අපේ පහතුංවෙනි බලය පහේතුංවෙනි බලය තුංගනි මූලය පහේ තුංවෙනි බලය තුංවන මූලය කියලා කියන්නේ පිළිතුර විදිහයටට අපිට ලැබෙනව නැවතන් පහ කියනගයජ පහයි එහෙම නං දැන් එතකොට සරල සමාන්තර මධ්‍යයන්නත් පහයි ගුණෝත්තර මධ්‍යන්නයත් පහයි අපි බලනව හරාත්මක මධ්‍යන්නේ පහා පහා පහ කියල එකම නිදීක්ෂණය උම්පාලාක ෙදිල තිබුණ සිම්පලෙන් සමානයි තුනයි පහෙන් එක දන පහෙන් එක දන පහෙන් එක. එතකොට සුළු කරපු හාම අපිට ලැබෙන්නේ තුන බෙදන්න එන්නේ පහෙන් තුන බැදීම වැඩිකිරීමක් කරපු හාම ප අපිට පුළුවන් තුන්ට තුන කැපිලා පහයි කියන පිළිතුන ලබා ගන්න. හරාත්මක මධ්‍යන්නේය පිළිතුරක් ලැබෙනවා අපිට පහයි කියලා එතකොන මේ නිරීක්ෂණයන් පහ 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 කියලා යෙදිලතිය නොකොට අපිට x බාවිදිහට ලැබුණේ බාවිදි ලැබුණේ ප ජීවිදිහට ලැබුණේ විදිහට ලැබුණේ ප H විදිහට ලැබුණේ පහ. එහෙමනං මේ නිරීක්ෂණ නියත වෙන වෙලාවකදී අපිට සම්බන්ධතාාවම අඳුරගන්න පුළුවන් Xබා සමානයි G සමානයි H කියලා සම්බන්ධතාවක් අපිට අඳුරගන්න පුළුවන් වෙන. සම්බන්ධතාවක් කඳුරගන්නවා xක් බා සමානයි G සමානයි h කියන සම්බන්ධතාව නිරීක්ෂණය නියත වෙන වෙලා වෙදි එතකොට අපි දන්නවා සම්බන්ධතාව x බ සමානයි G සමානයි h ඒ කියන්නේ සරල සමාතර මධ්‍යයන්නේ කුණනෝත්තර මධ්‍යන්නේයට සමානයි සහ හරාත්මක මධ්‍යයන්නේයට සමානයි ඉට පස්සි දැන් අපි අඳුන ගත්තා ඕනෑම නිරීක්ෂණ සමූහයක් වන විට ඕනෑම නිරීක්ෂණ සමූහයක් කියන එක තේරුම තමයි. එකම නිරීක්ෂණයම ය දෙන්නත් පුළුවන් නියත වෙන්නත් පුළුවන් සහ වෙනස් වෙනස් නිරීක්ෂණයන් යෙදන්නත් පුළුවන්. එකම නිරීක්ෂණය යෙදන වෙලාවක මේ සමානයි කියන කොට සදාලයි නිරීක්ෂණයන් එකනෙකට වෙනස් වෙන වෙලාවකදී මේ විශාලයි කියනෙ එක සමානයි. ඒක නිසා සරල සමාන්තර මධ්‍යන්නේය ගුණෝත්තර මධ්‍යයන්නයට වඩා විශාලයි. ුුණොත්තර මධ්‍යයන්නේ හරාත්මක මධ්‍යයන්නට වඩා විශාලයි හෝ සමානයි, හෝ සමානකතාව එන්නේ නිරීක්ෂණයන් නියත වෙන වෙලාවකදි. එහෙමනං අපි නියත වෙනවද වෙනස් වෙනවද කියෙනෙක දන්නේ නැති නිසා ඕනෑම නිරීක්ෂණ සමුදායකට අදාළව ලියනකොට ලියන්නේ මෙන මේ විදිහන් සම්බන්ධතාවක්. XBා විශාලයි හෝ සමානයි G විශාලයි හෝ සමානයි H. කරදැන් අපි කතාා කරපු සම්බන්ධතාවේදී අපි කතා කරා සුවිශේෂෂී මධ්‍යන්යන් සරල් සමාන්තර මධ්‍යයන්නේ එක දක්වන සම්බන්ධතාව කොහොමද ඒ අගයන් මොනගේ අද විශාල කියන එක ගැන කතා කරන වෙලාවේදී කතා කරේ සරල සමාන්තර මධ්‍යන්නේ ගුණෝතර මධ්‍යයන්නේ නිසා හරාත්මක මධ්‍යයන්නේ එත්තනදී කතා නොකළ මාතෘකාවක් තමයි බරිත මධ්‍යයන්නේ ඇත්තර්ම මේ බරිත මධ්‍යයන්නේ ඒ අගයන්න එක්ක සංසන්ධනය කරන්න බැරි එකම නිරීක්ෂණ සමුදායක් අරගෙන එක සරල සමාන්තර මධ්‍යයන්නේ හොයන්න පුළුවන් එම නිරීක්ෂණයන්ට මදදාලව ගුණෝත්තර මධ්‍යන්නේ හොයන්න පුළුවන් එම නිරීක්ෂණයන්ට මදාල හරාත්මක මධ්‍යයන්නේ හොයන්න පුළුවන් හැබැයි ඒ නිරීක්ෂණ සමුදායම යොදාගෙන බරිත මධ්‍යයන්නේ හදන්න බැහැ ඒ නිසා මේ ආවාපි ඒ ගොලන් සමඟ සංසන්ධනය කරන්න උත්සාහ කරන්න. හදන්න බැරි හේතුව මෙතෙන්දි අපි කතා කරන්නේ එක්ෙක් නිරීක්ෂණ සාපේක්ෂ වැදගත්කම සැලකිල්ලට අරගෙන ඒ නිරීක්ෂණයන්ට අපි භාරයක් දෙනෝ බරක් දෙනවා. මේ එක්ෙක් නිරීක්ෂණය කොච්චර වැදගත්ද කියන එක අනුව භාරයක් ලබා දෙන. එතකොට එක්ක් නිරීක්ෂණයන් දත්වයන්හි සාපේක්ෂ වැදගත්කම වෙනස්ව වන අවස්ථාවන් වලද. මොන වෙලාවකදිද සාපේක්ෂ වැදගත්ගම වෙනස්වන අවස්ථාවන් වලදී එක්ෙක් නිරීක්ෂණයහි සාපේක්ෂ වැදගත්කම පදනම් කරගනිමින් බාරයක් ලබාදමින් බරිත මධ්‍යන්නේ ගණනය කරනවා. එතකොට මේ නිරීක්ෂණයට අදාළ බාරය තමයි ඩ කියන්නේඩ විදිර සලකන්නේ බාරය මේ නිරීක්ෂණයට ඒකට අනුරෝප භාරයෙන් ගුණ කරලා ඒ ගුණිතයන්ගේ අයි්‍ය භාරයන්ගේ එකතුවෙන් බෙදපු හාම අපිට ලැබෙනවා බරිත මධ්‍යන්නේ කියනගේ. එතකොට දැන් මේක ප්‍රායෝගිකව අවශ්‍ය වෙන අවස්ථාවක් අපි මේ විදිහයට උදාහරණය අරගෙන කතාකරොත් ගිනිියුම් ලිපවිකාර තන්න තුරක් සඳහා ිනිනුම්ලිර තනතුරක් සඳහා අයදූම් කළ අපේක්ෂකෙන් දෙදෙනකෝ එක්කෙක් විෂය සඳහා ලබාගත් ලකුණු හා එම විෂයන්ගේ වැදගත්කවනුව තබන ලද භාරයන් පහත පරිදිවේ කුමන අපේක්ෂකයා තෝරාගත්ත යුතු දැයි හඳුනාගන්න එතකොට මේ තනතුර සඳහා තෝරාගන්න අපේක්ෂකෝ දෙන්නේකින්නවා. ඒ සහබ්බි එතකොට ඒ සහබීට ප්‍රශ්නපත්‍ර ලබාදීල තියෙනවා ඒ අ එකතු කරගත්ත ලකුණු ද්දීලා තියෙනවා. එතකොට අපි ලුණ මුළු ලකුණු එක කතාකරොත් එහෙම මුළු ලකුණු වලින් ඒ ලබාගෙන තියෙනවා මුළු ලකුණු මේ සයන්දීපු ප්‍රශ්නපත්‍ර නං මේ හාර සීෙන් එයා ලකුණු ලබාගෙන තියෙනවා දෙසිය හැට්ටක්. B කියන අපේක්ෂකයා ලබාගෙන තියෙනවා. B අපේක්ෂකයා මුළු ලකුණු විදිහයට අරන් තියෙනවා ස එකසි අනුමයි දෙසිය හනහා. මුළු ලකුණු ගෙන සැලකිල්ලක් දැක්වුවොත් එෙහෙම මුළුලකුණුවලින් වැඩිම ලකුණු ප්‍රමාණයක් අරගෙන තියනෙඒ අපේක්ෂකයා. එතුකොන මේ A අපේක්ෂකයාගේ ලකුණු වැඩී කියලා මේ තනතුර සඳහා, අපේක්ෂකයම යොදාගන්නවා කියලා කියන්න බැහැ මොකද මේ විශ්‍යන්ටිකක ප්‍රශ්නපතව දුන්නට මේ හැම විශ්‍යයක්ම මේ තනතුර සඳහා එක හා සමාන වැදගත්කමක් නැහැ. මේ සාමාන්‍ය දැනීමක් මෙ අට මේ විශෂ සම්බන්ධයෙන් තියෙනවාද කියලා බලන්න අපි ප්‍රශ්නපක්වයක් දීලා තියෙනවා හැබැයි මේ තනතුර සඳහා සුවිශේෂීයට හැකියාවක් ගිනුම් කරණයට තියෙන් ඩඕන ඒ එක නිසා තමයි. මෙතන වැඩි වාාරයක් ගිනුම් කරණයට දීල තියෙන්නේ. එතකොට මෙයාට වැඩකරගෙන යන්න කොට මාධ්‍යයක් විදිහයට ඉංග්‍රීසි තෝනෙ නිසා ඊළඟ බාරය විදිහඩයා දීල තියෙන්නේ ඊීළඟට භාරය වැදගත්කම වැඩි විශ්ය විදිහෙන හඳුරන්නල තියන්නේ ඉංග්‍රීසි විශ්ය. එතකොට මේයාදී වශයෙන් එක්කෙක් විශ්යට බාරයක් ලබාදීලා තියෙනවා. එහෙම නං මේ තනතුර සඳහායෝග්‍ය කෙනා හොයන්ඩ නං අපි කරන්න ඕනෙ වෙන්නේ භාරයා අනුව යොදාගෙන තියෙන බරිත මධ්‍යයන්නේ කියන එක වැදගත් වෙන. අපි ගත්තත් මේඒ අපේක්ෂකයාගේ x නිරීක්ෂණය භාරයෙන් ගුණ කරලා සහ B අපේක්ෂකයාගේ සිරීක්ෂණය භාරයෙන් ගුණ කරලා ගන්නාගේ අන්ටික බැලෝත් එහෙම ඒ අපේක්ෂකයාගේ ගිනුම් කරණය ලකුණු හැටයි මේ ගිනුම් කරණය ලකුණු හැට බාරය වෙච්ච පහෙන් ගුණ කරහම තුන්සි අයි එකසී හැටයි දෙසිය දහයයි දෙසී අයි මේ ටික එකතුවක් විදිහර ගත්තහම ඒ අපේක්ෂකයාගේ සිම කියන ටි කියේනවා පිට අටී හැත්පෑවක් B කියන අපේක්ෂකයාගේ අපි X කියන කොළ එක හැදුවොත් අනුව වැඩි කිරීම පහ හාරසිය පණහයි අසුවයි එකසි අසුුවයි හැටවරක් කතර දෙසය හත්තලිහයි අපි බැලුවොත් මේටික එකතුවබහි B කියන අපේක්ෂගේගේ සිගමා එක් ඩ සිග්ම කියන්න එකතුවක් එක් ඩ් කියන කොල්ම් එක එකතුවක් ගත්තොන් අපි හෙමනක් ඒ තොරතුරු ආදේශකරොත් ඒ කියන අපේක්ෂකයාගේ බරිත මධ්‍යයන්නේ හොයන්ඩ සිගම එක් ඩ සිගමක් ඩ් අපිට ලැබුණ ඒ අපේක්ෂකයාගේ අටසය හැත්තෑවක් අටසී හැත්තෑවක් භාරයගේයි භාරයන්ගේ අයික්‍ය තියෙනව පහයි දහයයි දාහතර භාරයන්හි අයි්‍ය එතකොට අපිට ඒ අපේක්ෂකයකි බරිත මධ්‍යයන්නේ කියනෙ කෙනා අපිට හොයාගන්න පුළුවන් අපේක්ෂකයාගේ බරිත මධ්‍යන්නේ අටස හැත්තෑ වදා හතරින් බෙදල අපිට ගන්න පුළුවන් හැටට දෙකයි දශම එකයි හතරයි කියලා අපි B අපේක්ෂකයා බැලුවෝ B අපේක්ෂකයාගේසි නමසය පණහක් නමසය පණහ නමසය පණහා සහ සිගමල දා හතරක් මේ විදිහයට ගත්තහම එයාගේ බරිත මධ්‍යන්නේ විදිහට අපිට යොදාගන්න පුළුවන් හැට හතයි දශම අටයි හයයි දැම් බලන්න අපිට එකතුවක් විදිහට ගත්තහම මුළු ලකුණු පැත්තෙන් කතා කර නොකොට මුළු ලකුණුවලින් වැඩිමගත්තේ ඒ අපේක්ෂකයා ඒ අපේක්ෂකයට වඩා B අපේක්ෂකයාගේ ලකුණු අඩ්ඩුයි හැබැයි අපි තනතුර දෙන්න උත්සාහ කරන්නේ කෙලින්ම ඒට නෙමේ. ඒට ලකුණු වැඩී කියලා ඒට ලකුණු වැඩි ලකුණු ගත්ත ඒ අපේක්ෂකයා තනතුරට පත් කරන්න යන්න ැහැ. මොකද ගිමේ කියන එක්කෙක් විශෂය වැදගත්කමානුව බාරයක් දීලා අපි බලනව ඇත්තටම මේ කියන තනතුරේ වැඩකරගෙන යන්න පුළුවන් කෙනා? ඒද Bීද කියන දේ දැනගන්න නිසා භාරයක් සම්පාධනය කරලා බරිත මධ්‍යන්නේ ගණනය කරලා බැලුව. මේ බරිත මධ්‍යයන්නේ ගණනය කරහම B අපේක්ෂකයාගේ හැටහතාක් සහ, A අපේක්ෂකයාගේ හැට දෙකා. එහෙමනං වැඩි බරිත මධ්‍යන්නයක් හිමිකරගෙන තියෙන්නේ B අපේක්ෂකයා. එහෙමනං අපි මේ තන්නතුර සඳහා B අපේක්ෂකාව තමයි තෝරන්නේ. ව අපේක්ෂකයාට මේ තනතුර පිරිිනමණ්ඩ ඕනේ. ඒ ඇයි බරිත මධ්‍යයන්නෙන් වැඩි කෙන. බරිත මධ්‍යයන්නේ හෙව්වේ ඒ තනතුර සඳහා සුවිශේෂී වෙච්ච ඒ එක් එෙක් විෂයට තියෙන වැදගත්කමානුව භාරයක් සම්පාධනය කරලා. එහෙමනං මේ භාරයක් සම්පාධනය කරලා ගත්තු බරිත මධ්‍යයන්නේ වැඩි කෙනා තමයි අපි තනතුර පිරිිනමන්න හොඳ අපේක්ෂකයා කියලා තීරණය කරන්නේ. එහෙම නං මෙන්න මේ විදිහට අබි සුවිශේෂී වෙච්ච මධ්‍යයන්නේ අන්ටිකක් කතා කල්ලා ඉවර කර. අපි එතුකොට මේ ඉන්න පාඩම කතා කරකර ඉන්නේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියන පාඩම ඇතුළේ ඒ කේන්ද්‍රි ප්‍රවණතා මිනුම්වල කතාකරා මාතයේ මධ්‍යස්සේ මධ්‍යයන්නේ කියන ප්‍රධානමිනුම් අර්ගටික. එයිනුත් මධ්‍යන්නේ කියන එක සුවිශේෂී ගුණාංග සහිත මධ්‍යයන්න වර්ග කිහිපයක් තියෙන බව හඳුනාගත්තා ඒවා මොනවද කිව්ෝ ගුණෝත්තර මධ්‍යන්නේ සහ හරාත්මක මධ්‍යන්නේ ඒවාතර සම්බන්ධතාවක් අපි අඳුනගත්තා සරල සමාන්තර මධ්‍යයන්නේ විශාලයි සමහරවෙලාවට සමාන වෙන්නත් පුළුවන් සර සමාන්තර මධ්‍යන්නේට වඩා කුඩා කෙනා ගුණෝත්තර මධ්‍යන්නේ ඊටත් වඩා පුංචි අගයක් ලැබෙන්නේ හරාත්මක මධ්‍යයන්නේට කියලා හඳුනා ගත්තා ඊටත් අමතරව ඊරක් වඩා සුවිශේෂී වෙච්ච අවස්ථාවක් එක්කෙක් නිරීක්ෂණයහි සාපේක්ෂ වැදගත්ගමානෝ බාරයක් සම්පාධනය කරලා අපි තව සුවිශේෂී මධ්‍යනවර්ගයක් කතා කරා බරිත මධ්‍යන්නේ. එහෙමනං මේ අපි මධ්‍යන්න වර්ගයන් සියල්ලවදැ කතා කලයිවර කරලා තියෙන්න්නේ එහෙමනං අපිට තවත් කොටසකි මුුණගැහිලා කතා කරන්න පුළුවන් සාපේක්ෂ ප්‍රිහිටීමේ මිනුම් කියන කොටස. අපි ව්‍යාප්තිික ස්වරූපය අබෝධ කරගන්න කොඩ්ඩ මිනුමාර්ග ගණනාවක් කතා කරන්න උත්සාහ කරනවා. මුලින් කතා කරනව කිවේ කේන්්‍රි පරනණතා මිනුම් ඒ කොට ස අපි අධං ආවරණය කළලා ඉවරයි. ඉන් පස්ස අපි කතා කරන්න බලාපොරොත්තියන්නේ අනෙකුත් මිනු මර්ග පහතරින් ඊරඟට දෙවනට කතා කරන්න උත්සාහ කරන්නේ සාපේක්ෂ පිහිටීමේ මිනුම් කියන මිනුම් වර්ගය. එතනිම් මොනගැහිලා. අපි තවත් කොටසකින් සාපේක්ෂ පිහිටීමේමිනොමයටදේ කතා කරමු. මේ වැදගත් පාඩම් බලන්න දැන්මඩDPඩකේෂන් YouTube නාලිකව සබස්්‍රයික් කරන්න. අලු ෙත් චනලේ එකතුවෙන පාටම්මාලා තැනගන්න. බෙල්පත්න කොබලතියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන් වන ලොකුම් න්ලයින් පාසල DPකශන්.